අයිබුවන් මගේ පුංචි දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ තවත් අලුත් සිංහල පාඩමක්. අද අපි ඉගෙන ගන්න යන ශබ්ද දෙක තමයි එ ශබ්දය සහ ඒ ශබ්දය. එ ශබ්දයෙන් නිරූපණය වෙන්නේ කොම්බුව, ඒ ශබ්දයෙන් නිරූපණය වෙන්නේ කොම්බුව සහිත හල් කිරීම. බලමු අපි කොම්බුව සහ කොම්බුව සහිත හල් කිරීම යන शब्द देखे निरूपणे वन पिल्लां मनवद कियला ए शब्दे निगिन गान्न पिल्लम तमाय कोंबुव ए शब्दे निगिन गान्न पिल्लम तमाय कोंबुव सहित हल किरीम बलन्न ओगलांट पेनव नेद ए शब्दे निरूपणे वन पिल्लमे पिंतूरयक मन दाला तियेनवा कोंबुव ओगलो हेमोमे गेन दन्नवा ए शब्दे निरूपणे वन पिल्लम वर्ग देकक तियेनवा කොම්බුව සහිත හල් කිරීම පළවෙනියක ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවායි හල් කිරීමට නමක් කොඩිය කියලා. එතකොට දෙවෙනි පිල්ලම බලන්න කොම්බුව සහිත හල් කිරීම. ඒකත් හල් කිරීමක්. ඒකට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා රැහැන කියලා. දුවේ පුතේ අපි බලමු එ ශබ්දය සහ ඒ ශබ්දය සහිත වචන සඳහන් පහත කවිය දෙස. बेंतर मामा बेरुवलिन्नावा पेगेदर गेट्टुवट तट्टु करला बेलुआ लेडवी सिटिलेना वेदिहन कैसितुआ वेदनाव नेतुआ टिंटिंग हंडलेवा बालान मागे पुंछी दुवे पुते අපේ ඉහතින් කිව්ව කවියේ මෙන්න මේ වචන යුගල දිහා බෙන්තර බේරුවල ගෙදර ගේට්ටුව ලෙඩ ලේනා වෙඩි වේදනාව බලන්න පළවෙනි වචන පේළිය දිහා හොඳින් බෙන්තර ගෙදර ලෙඩ වෙඩි මේකේ රතු පාටින් හයිලයිට් වෙලා තියෙන අකුරු වල උච්චාරණය කරනකොට නිකුත් වෙන ශබ්දය තමයි शब्दे एक निसा ये अकुरुवटे दिलते इन्ने कोंबुव वितराय ईलंग वचन दिहा बालन बेरुवल गेट्टुव लेना वेदनाव ए वचन वल रतुपाटिं हाईलाइट वेला दिन अकुरु दिहा बालन होंदट बे गे ले वे ए अकुरुवटे दिलते इन्ने कोंबुव सहित हाल किरीम याकुरु उच्चारणे करादी अपिट उच्चारणे वेन्ने ए शब्दय एक निसा तमाय एकट कोंबुव सहित हल किरीम यदिला तियेन्ने बलन्न दुवे पुते दैन ओगलन्ट मम पुंचि अभ्यासयक् तमाय देन्न हदन्ने ओगलन्ट ए अभ्यासय करन्न हरिम पहासुयि मोकद मम उदाहरणयक् ओगलन्ट दीला तियेनवा से अकुरेन् सेरप्पुव से अकुरेन् सेपालिका ඒ වගේම ඔයගලන්ට පල්ලෙහා දීලා තියෙන අකුරු වලින් පටන් ගන්න වචනයේ බැගින් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඒ ශබ්දය සහ ඒ ශබ්දයෙන් ආරම්භ වෙන වචන. අපි දැන් යන්නේ දුවේ පුතේ ඒ ශබ්දය සහ ඒ ශබ්දයේ අසා ලිවීම වාක්‍ය ලියන්නයි. ඔන්න මගේ පුංචි දුවල පුතාලා හොඳට අහගෙන මේ වාක්‍ය නිවැරදිව ලියන්න ඕනේ. ලියලා ඉවරලා ටීචර් බෝඩ් එකේ දාලා තියෙන ඒ වාක්‍යයත් එක්ක निरीक्षणे करला बलन्न ओगलन्ने वेरदी तियेनवा नम् ई वेरदी हदा गन्नत् ओने पलवेनी वाक्य पेट्टिय उड पेर तियेनवा पेट्टिय उड पेर तियेनवा देवनी वाक्य हेट हेनट यमु हेट हेनट यमु තුන්වෙනි වාක්‍ය ගෙදර ඉදිරිපස ගේට්ටුව තියනවා ගෙදර ඉදිරිපස ගේට්ටුව තියනවා හතරවෙනි වාක්‍ය මෙලනි මේසය ළඟ ඉන්නවා මෙලනි මේසය ළඟ ඉන්නවා පස්වෙනි වාක්‍ය වෙනුර वेवेल गिनावा वेनुर वेवेल गिनावा
දැන් බලමු දුවේ පුතේ අපි පාඩමේ අවසානයේට තමයි ඇවිල්ලා තියෙන්නේ අපි නැවතත් බලමු ඉගෙනගත්ත ශබ්ද දෙක සහ ඒ ශබ්ද වලට අදාළ පිල්ලම් මොනවද කියලා අපි අද ඉගෙනගත්තේ එ ශබ්දය සහ ඒ ශබ්දය එ ශබ්දයේ මගින් කොම්බුවත් ඒ ශබ්දයේ මගින් කොම්බුව සහිත හල්කිරීමක් තමයි නිරූපණය වෙන්නේ මගේ පුංචි දුවල පුතාලට වෙනදා කියනවා වගේම මම අදත් කියන්නේ ඕගොල්ලෝ නිතර නිතර අභ්‍යාස කරනකොට මේ පිල්ලම් කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ ඒවා හරිම ලේසි ඉතින් මගේ පුංචි දුවල පුතාලා අද ටීචර් කියලා දුන්න පාඩම හොඳින් තේරුම් ගත්තා නේද එහෙනම් මගේ පුංචි දුවේ පුතේ නැවතත් අලුත් සිංහල පාඩමකින් ඕගලන්ව හම්බෙන්න මම එන්නම් ඒනතුරු उगल हेमोटम सुबह दवसा।